අදමං ඔබලන්ට කියලා දෙන්නේ වැදගත්ම පාඩමක් ඉංග්‍රීසි ඉගෙන ගන්න අපි හැමෝටම වැදගත් වෙන පාඩමක් ස්පෝකන් ඉංග්‍රීසි වලට ඒ වගේම රයිටින් වලට එක්සෑම් වලට හැම එකටම ඕන එකක් ඒ කියන්නේ පැසිව් වොයිස් කියන තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්නේ පැසිව් වොයිස් කියලා කියන්නේ ඇත්තටම සිංහලෙන් කියනවා නම් කර්මකාරක වාක්‍ය පැසිව් වොයිස් වල සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් එක මම මුලින් කියලා දෙනවා මේ වීඩියෝ එකෙන් මම සිම්පල් පාස්ට් ටෙන්ස් එකක් කරනවා ඒ වගේම सिंपल फ्यूचर टेंस එකක් කරනවා පැසිව් වොයිස් වල දැන් මේ පැසිව් වොයිස් කියන එක අපි කර්මකාරක වාක්‍ය කියලා මම කිව්වානේ ඇත්තටම කර්මකාරක වාක්‍ය කියන්නේ මොනවද දැන් අපි එතකොට මෙතෙක් කල් ඉගෙන ගත්ත වාක්‍ය මොනවද අපි මෙතෙක් කල් ඉගෙන ගත්තේ මේ වගේ වාක්‍ය නේද මේ බලන්න he helps me every day ඒ කියන්නේ ක්‍රියාව කරන්න ඉන්න වාක්‍යයේ මුලට කතරු විදියට he helps ඔහු උදව් කරනවා me මට every day ඔව් මට හැමදාම උදව් කරනවා. එතකොට මේ කර්තෘ ක්‍රියාව කරන්නා මෙතන ඉන්නවා වාක්‍යයේ මුලටම. උදව් කරන්නා ඉන්නවා. කාටද උදව් කරන්නේ මට. Every day. එතකොට මේ වාක්‍ය මෙයා කර්තෘ, මෙයා ක්‍රියාව, මෙයා කර්මපදය. ඒ කියන්නේ ක්‍රියාව උදව් කරනවා කියන ක්‍රියාව ලැබෙන්නේ මට. Me. එතකොට දැන් අපි මේ දැන් ඉගෙන ගන්න යන වාක්‍යවල මේ කර්මකාරක පදය තමයි වාක්‍ය කර්තෘ විදියට ආරම්භ වෙනවා මම ඒ වගේ උදාහරණයක් කියලා තිනවා තව පාඩම පැහැදිලි කරලා කියන්නම් එතකොට මේ කර්මකාරක පදයේ වාක්‍යයේ මුලට අරන් තියෙන කර්තෘ විදියට ක්‍රියා කරන වාක්‍ය වලට කියන්නේ කර්මකාරක වාක්‍යනේ ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පැසිව් වොයිස් කියලා එතකොට මේ පැසිව් වොයිස් කියලා මොකටද අමාරුවෙන් අපි ඉගෙන ගන්නෙ ඉතින් කර්තෘකාරක වාක්‍ය කියන එක අපිට ලේසියිනේ අපි නිකන් අපි ග්‍රමර දන්න බව කතා කරන්න කියන්න ලෝකට අඟවන්න නෙමෙයි කර්මකාරක වාක්‍ය පාවිච්චි කරන්නේ පැසිව් වොයිස් පාවිච්චි කරන්නේ ඇත්තම පැසිව් වොයිස් පාවිච්චි කරන්නේ සමහර වෙලාවට ක්‍රියාව කරන්න සඳහන් කළා නැත්නම් ක්‍රියාව කරන්නා මගින් ක්‍රියාව ක්‍රියාවෙන් මොනවා හරි ප්‍රතිඵලයක් ඇති වෙච්ච එක විතරක් සඳහන් කරන්න අපිට තියෙනවා නම් කර්මපදයට සිද්ධ වෙච්ච දේ ගැන විතරක් කියන්න තියෙනවා නම් අපි මේ වගේ පැසිව් වොයිස් පාවිච්චි කරන්නේ ඒ වගේම සමහරක් වෙලාවට තියෙනවා සමහර වෙලාවට ක්‍රියාව කරන්නා වැඩගත් නැහැ ක්‍රියාව කිරීමෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි වැඩගත් වෙන්නේ අපි හිතමු දැන් දොර හරිනවා කියන එක හැමදාම දොර හරිනවා දැන් ඔතෙන්ද කියවෙන්නේ නැහැනේ කවුද දොර හරින්නේ කියලා ඒ කියන්නේ වැඩගත්ුත් නැහැ කවුද දොර හරින්නේ කියලා අපිට දැනගන්න එක ඒ වගේ වාක්‍ය අපි කර්මකාරක වාක්‍ය වලින් අපිට කියන්න පුළුවන් සමහර වෙලාවට ඒ වගේම අපිට තව කියන්න වෙනවා අපි ඒ ක්‍රියාව කරන්නා දන්නවා වුණත් මුලින් කර්තෘ يعني කර්මයට වෙච්ච දේ සඳහන් කිරීම වැදගත් වෙන අවස්ථාවලදී අපි පාවිච්චි කරන්නේ කර්මකාරක වාක්‍ය يعني පැසිව් වොයිස්. දැන් අපි බලමු මුලින්ම කර්මකාරක වාක්‍යයක සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් වල කොහොමද වාක්‍යයක් හදාගන්නේ කියලා. පැසිව් වොයිස් වුණොත් අනිවාර්යයෙන්ම බී වර්බ් එකක් තියෙන්න ඕන මතක තියාගන්න ඕන. පැසිව් වොයිස් නම් බී වර්බ් එකක් තියෙන්න ඕන. මම මේ ලියලා තියෙන්නේ ඒක. ඒ වගේම past participle verb එකක් තියෙන්නම ඕන. past participle verb එකක් තියෙන්න ඕන. මොනවද මේ past participle verb කියන්නේ? past participle verb කියලා කියන්නේ අපි අර ඉගෙන ගන්නේ දැන් go, went, gone. මේ තුන්වෙනි ආකාරය තමයි past participle verb කියන්නේ. දැන් බොහෝ past participle verb හැදෙන්නේ ක්‍රියාපදයේ අගට ed එකතු වෙලා. ed එකතු වෙලා දැන් cook කියන එකට නම් cook කියන එකේ ක්‍රියාපදේ අතීත කාලය cooked past participle එකත් අතීත කෘදන්තත් cooked ඒ කියන්නේ බොහෝ ක්‍රියාපදවල past tense එකත් past participle එකත් හැදෙන්නේ ක්‍රියාපදයකට ed එකතු වෙලා හැබැයි එහෙම නොවන ක්‍රියාපද තියෙනවා අපි මේ වගේ හැම එකම ed එකතු වෙලා හැදෙන ක්‍රියාපදවලට කියන්නේ අපි regular verbs කියලා එහෙම නොවන ඒවට අපි කියන irregular verbs කියලා ඒ කියන්නේ දැන් මේ වගේ එකක් ගත්තොත් go went gone බලන්නකෝ දැන් කිසි සම්බන්ධයක් නැහැනේ go went මේ වචන දෙක සම්පූර්ණ වෙනස් දෙයක් වගේ මේක නම් ටිකක් කීට් වෙන කියලා තියෙනවා ඒ වට මේකම නෙමෙයි go went gone දැන් මේවට කියන්නේ irregular regular නැහැ ක්‍රමානුකූල බවක් නැහැ එතකොට මෙන්න මේ irregular verbs හරි regular verbs වලයි මේ තුන්වෙනි ආකාරය තමයි past participle කියන්නේ ඒක තමයි අපි be verb එකක් එක මේ විදිහට පාවිච්චි කරලා passive voice හදාගන්නේ simple present වලදී එතන මතක තියාගන්න ඕන be verb කියලා කියන්නේ ඇත්තටම be කියලා කියන්නේ ඉන්නවා වෙනවා කියන තේරුම. ඉන්නවා වෙනවා. තියෙනවා කියන තේරුමක් තියෙනවා. සිටිනවා කියන තේරුමක් තියෙනවා.
ඒ ඔක්කොම එක වගේ ළඟින් යන ඒවානේ. එතන be verb වලදී වර්තමාන කාලයට අපි ගන්නෙ am is are. am ගන්න i එක විතරයි. is ගන්නවා ඕන සිංගියුල් එකක් එක්ක. are ගන්න ඕන plural එකක් එක්ක. ඒ වගේම past participle verb එකක් යොදනවා. දැන් මේ බලමු මම නැවතත් ඒක පැහැදිලි කරන්නම් ඔයගලන්ට. he helps me every day. ඔව් උදව් කරනවා මට every day. එතකොට උදව්ව ලබන්නේ කවුද? me. එතන මම කියන එක නා කතෘ විදියට ලියනකොට මේ පැසිව් වොයිස් එකේ මී කියලා අපි කතෘ කියන්නේ අයි කියලා ලියනවා. එතන අයිට ගැලපෙන be verb එක තමයි present tense වලදී am. ඔය තියෙන්නේ. එතන verb එක අපි හදා ගන්න ඕන past participle එකකින්. දැන් help කියන verb එක ed දැම්මාම past tense එකත් past participle එකත් හැදෙනවා. එතන help දානවා. එතකොට help කවුද උදව්ව කරන්නේ? අපි උදව්ව කරන්නාව විසින් කියන අදහසට by දාලා ලියලා තිනවා. මේ by කියලා කියන්නේ කවුද? he. by him කියලා මෙහෙම ක්‍රියාපදයෙන් පස්සේ ලියන්නේ. by him. එතකොට everyday himම ලියනවා. එතකොට මේකේ තේරුම he helps me everyday. මේකේ තේරුම දැන් මෙතන නම් මෙයා තමයි මේ ක්‍රියාව කරන්නේ. he තමයි කරන්නේ. හැබැයි මෙතන මට තමයි උදව්ව ලැබෙන්නේ. ඒ කියන්නේ මේ උදව් කරනවා කියන ක්‍රියාවට ලක්වන්නේ මාවයි. කර්මයට ලක්වන්නේ මාවයි. කර්මපදයේ තමයි සබ්ජෙක්ට් විදියට ඉන්නේ, කර්තෘ විදියට ඉන්නේ. එතකොට I am help කියන්නේ මම තමයි මේ උදව්ව ලබන්නේ. මට උදව් කරනවා ඔහු විසින් everyday. ඉතින් ඇයි මේ අමාරුවෙන් ඕක කියන්නේ? මේ ලේසියෙන් කියන්න පුළුවන් කම දෙන්නේ. මම අර මුලිනුත් කිව්වේ. නමුත් අපි සඳහන් කරන්න ඕන වැදගත් වීම මට උදව් කරනවා කියන එක තමයි මේ වාක්‍යයේදී අපි මුලින් එම්පසයිස් කරන්නේ, අවධාරණයෙන් කරන්නේ, කියන්නේ. ඒ නිසයි මෙහෙම ලියන්නේ. නැතුව නිකන් වාක්‍යයක් හදන්න කිව්වට කරන එකක් නෙමෙයි. නමුත් විභාගවලදී අපිට එන්නේ කර්තෘකාරක දීලා කර්මකාරයකට මේ වගේ හරවන්න කියලා එනවා. අපි ඉගෙන ගන්න ළමයින්ට නම්. ඒ නිසා මතක තියාගන්න ඕන. අපි කවුරු ඉගෙන ගත්තත් මේකයි අපි වැදගත් කමසේ සලකලා තමයි මේ වාක්‍ය පාවිච්චි කරන්නේ. අපි බලමු තව ඒ වගේ වාක්‍ය ටිකක්. දැන් මෙතන තියෙනවා මම තව මෙතන පැහැදිලි කරන්නම්. දැන් අපි මම කියුවානේ දැන් අපි කර්තෘකාරක කියනවනම් අපි සාමාන්‍ය ජීවිතයේදී කර්තෘකාරකය කියලා ඒක ට්‍රාන්ස්ලේට් කරන්නේ නැහැ. අපි කියෙලිම කියන්නේ පැසිව් වාක්‍ය. එතකොට දැන් මේ බලමු house කිව්වම singular. එතකොට දන්න house is. paint කියන්නේ පාට කරනවනේ, තීන්ත ගන්නවටනේ. එතකොට ඒක සාමාන්‍ය ක්‍රියාපදයක් ed. දැන් ඔයගලන්ට මේ ක්‍රියාපද වල ගැටලුවක් තියෙනවා නම් මගේ 22 වෙනි වීඩියෝ එකේ තියෙනවා irregular verbs කොහොමද වෙනස් වෙන්නේ කියලා වෙනම වීඩියෝ එකක් මම කරලා තිනවා. ඒක බලන්න. ඊට අමතරව සාමාන්‍ය ක්‍රියාපද වල කොටම ed තමයි එන්නේ past participle එකට. house is එතකොට past participle එක painted. මේකේ තේරුම get වැහනේ, ගෙවල් paint කරන්න. ගේ paint කරනු ලබනවා කියන එකයි මේකේ තේරුම. by කවුද මේක කරන්නේ? my friends මගේ යාළුවෝ තමයි ගේ paint කරන්නේ. හැබැයි මේ වාක්‍ය අපි අවධාරණය කරන්නේ මගේ යාළුවගේ paint කරනවා කියන එක නෙමෙයි. ගේ paint කරනවා කියන එකයි අපි ඉක්මනට කියා ගන්න ඕන. ඒ නිසයි මේ වාක්‍ය කියන්නේ. ඒ වගේම i කියලා දැම්මොත් ගැලපෙන be verb එක am. i am. worn කියන්නේ අනතුරු අඟවනවට. අනතුරු අඟවනවා. අඟවනවා. i am worn කියන්නේ මට අනතුරු අඟවනවා. by the principal. principal මට අනතුරු අඟවීමක් කරනවා. මේ කරන්න එපා කියලා. don't do this. ඒ වගේම children කිව්වොත් බහුවචන ආ දාන්න ඕන. ඒකට ගැලපෙන taught කියන්නේ teach කියන එකේ උගන්වනවා කියන එකේ past participle එක වල පාඩම් කරගන්න ඒවා. children are taught ළමයින්ට උගන්වනවා මේකේ තේරුම. ළමයි උගන්වනවා නෙමෙයි, සමහර ළමයි උගන්වන්නේ නෝ ගුරුවරුන්ට. children are taught ළමයින්ට උගන්වනු ලබනවා english by the teacher. ළමයින්ට උගන්වනු ලබනවා ඉංග්‍රීසි by the teacher. ඉතින් මේ විදිහට දැන් ඔයගලන්ට තේරෙනවානේ be verb එක යොදන හැටි. තවත් අපි බලමු. beautiful songs ලස්සන සින්දු කිව්වම බහුවචනේ ආ දානවා. sing කියන එකේ past participle එක sing sang sung. sung දාන්න ඕන. ඒක ඊඩියන එකක් නෙමෙයි. අර මම කරපු වීඩියෝ එකේ තියෙනවා 22 වෙනි වීඩියෝ එකේ පාඩම් කරගන්න. beautiful songs are sung by popular singer. මේ ලස්සන සින්දු ගායනා කරන්නේ කවුරුන් විසින්ද? popular singer at the concert. යා තමයි concert එකේදී මේවා ගායනා කරන්නේ ප්‍රසංගයේදී. ඒ වගේම අපිට question words හදන්නත් පුළුවන්. අපි සාමාන්‍ය ජීවිතයේ කතා කරනකොට ලියනවනේ, ප්‍රශ්නත් කරනවනේ නේද? කියනවනේ මේ.
එතකොට අපිට මේකේ ක්වෙස්චන් එක හදන්න නම් be verb එක වාක්‍යත්‍රෝගේ මුලට ගන්න ඕන. එතකොට අපි be verb එක මුලට අරන් ලියලා තිනවා මේ වගේ එකක් is the road prepared. දැන් මේකේ is මෙතෙන්ට ආව නම් the road is repaired by the people. පාර රිපයර් කරන්නේ අලුත් වැඩියා කරන්නේ මිනිසුන් විසින්. එතකොට මිනිසුන් විසින් එහෙම කරනවාද කියලා අහන්නේ is the road repaired by the principal. ඉතින් අපිට ඕන නම් w expression word එක දන්නත් පුළුවන්. Why is the road repaired by the people? ඇයි මිනිස්සු පාර අලුත් වැඩියා කරන්නේ? ඒ වගේම am I help මට උදව් කරනවද by her ඇය විසින් in the class every day පන්තියේදී. ඕන අපිට how එක දන්නත් පුළුවන්. How am I help? කොහොමද මට උදව් කරන්නේ by her ඇය විසින් in the class every day. Are you injected? ඉන්ජෙක්ට් කරනවා කියන්නේ විදිනවනේ, වැක්සින් බෙහෙතක් විදිනවනේ. එතකොට ඔයාට විද්දද කියන එක යන්නේ ආයු ඉන්ජෙක්ටඩ් ඔයාට විද්දද? ඔයා විද්ද නෙමෙයි. ඔයාට විද්දද වැක්සින් එක බයි ද ડોක්ටර්, ડોක්ටර් විසින් ඉන් ද හොස්පිටල්. ඔයාට විදිනවද? විද්ද නෙමෙයි, විදිනවද? ප්‍රසෙන්ට් ටෙන්ස් එක කියන්නේ ඔයාට විදිනවද වැක්සින් එක බයි ද ડોක්ටර් ඉන් ද හොස්පිටල්. ඉතින් අපි දාන්න පුළුවන් මේ වගේ වා නේ. Why are you injected? ඇයි ඔයාට විදින්නේ වැක්සින් එක by the doctor in the hospital. ඉතින් මේ විදිහට පැසිව් වල අපිට තව උදාහරණ කරමින් පැහැදිලි කර ගන්න පුළුවන්. දැන් අපි තවත් එක්සැම්පල් එකක් ගමු. මම ඔන්න දැන් කතෘකාරකයෙකුට දීලා දෙනවා බලන්න තව පැහැදිලි වෙන්න. මොකද ළමයින්ට විභාගෙට එන්නේ මේ විදිහට. We cook rice at home for every 3 meals. අපි උයනවා rice at home gederedi for every 3 meal api monawada uyanne rice uyanne eto rice kene ke mulata gatta rice kene ke galapena be verb ek is singular widiyata ganne is etara me cook kene ka past participle ena eka samanya widiyata regular verb ay id enna ona rice is cook at home gederedi by us then by then we kene ka by us kiyala liyanna puluwan apita ona metentath by us kiyala danna puluwan by us at home for every 3 meals ඒ විදිහට අපිට වාක්‍ය හදන්න පුළුවන්. ඉතින් මේක හොඳට ස්ටඩි කරන්න simple present tense මම ඊළඟට දැන් කියලා දෙනවා ඔයගලන්ට simple past tense. ඊළඟට කියලා දෙන්නේ දුර පුතාලට ඔයගලන්ට simple past tense එක passive voice simple past. ඒක දැන් අපි දන්නවා දැන් අපිට simple present tense ගත්තේ අපි be verb එකේ am is ආනේ. දැන් be verb වල be කියන verb එකේ present tense එකට තියෙන්නේ am is are. මේකේ past tense එකට තියෙන්නේ am is දෙකටම තියෙන්නේ was. singular වලට plural වලට තියෙන්නේ ඇත්තම are වලට තියෙන්නේ were කියන එක. were කියන එක තියෙන්නේ. එතකොට දැන් අපි මෙතන be verb එක විදිහට past tense එකට පාවිච්චි කරන්නේ was were. ඒක තමයි මම මේ ලියලා තියෙන්නේ. be verb වල මුලින් කිව්වේ be verb එකයි past participle verb එකයිනේ. එතකොට past tense වල singular වලට was plural වලට verb. ඒ වගේම past participle verb එක අර වගේම මම අර මුලින් සඳහන් කරපු කරුණු විදිහටමයි I වලට දාන්නේ was. I was told. એટલે I was told කියන්නේ මට කිව්වා කියන එකයි. tell කියන එකේ past tense එක told, past participle එක told. මට කිව්වා මම කියනවා නෙමෙයි මේකේ තේරුම මට කිව්වා I was told the answer. I was told the answer කියලා කියන්නේ මට උත්තරේ කිව්වා by him ඔහු විසින් මට උත්තරේ කිව්වනේ යා විසින් මට අංකෙ කිව්වනේ යා I was told the number by him එයා මට කිව්වනේ ඒ වගේ වෙනස් කර හැකි you were transferred ඔයාව මාරු කළා you were transferred to Colombo ඔයා මාරු කළා නෙමෙයි ඔයා නෙමෙයි මේ ක්‍රියාව කළේ ඔයාව මාරු කළා you were transferred to Colombo කියලා අපිට කලේ කවුද කියලා තෝරන්න කිව්ව හැකි ඒම විශේෂ අවස්ථාවක් සඳහන් කරන්න අවශ්‍ය නැත්නම් ඒක ඕනේ නැහැ ඒ වගේ දැන් boys කියවත් plural were දාන්නේ boys were trained train කරනවා කියන්නේ පුහුණු කරනවා ඒක සාමාන්‍ය ක්‍රියාපදයක් ඊටම දානවා boys were trained පිරිමි ළමයින්ව පුහුණු කළා at the camp camp එකේදී yesterday ඊයේ දැන් මම මේ ඊටින් පැහැදිලි කරේකොට past tense වීම විතරයි වෙනස තියෙන්නේ ඒ වගේම අපිට negative ඒවත් ගත්ත හැකි he was not called he කියන එකට singular නිසා was දානවා ඒ negative නම් not දානවා he wasn't කියලා අපිට කියන්න පුළුවන් he was not called call කරනවා කියලා කියන්නේ අඬ ගන්නවට ඇත්තටම ඒ නිසා ඔහුට අඬ ගැහුවේ නැහැ by me මම in the evening හවස මං එයාට
ඇඬ ගැහුවේ නැහැ. නැත්නම් අපි දැන් වැඩි කියන් කතා කළා කියනගෙන ඔහුට කතා කළේ නැහැ මම in the evening. ඒකේ question form එක අපිට හදන්න පුළුවන් මම අර වෙලේ ඉස්සෙල්ලා present tense එකේ කිව්වා වගේම be verb එක මුලට ගන්න පුළුවන්. මේ බලන්න was she accused. accused කරනවා කියන්නේ චෝදනා කරනවට. චෝදනා කරනවා. was she accused කියන්නේ ඇයට චෝදනා කළාද by them ඒගොල්ලෝ in the office. කාර්යාලයේදී ඒක ඇයට චෝදනා කළාද? ඇය චෝදනා කළා නෙමෙයි මේක තමයි ඔබ අල්ල ගන්න ඕන. was she accused ඇයට චෝදනා කළාද by them in the office. ඒ වගේම plural නම් teachers කියන plural විදිහට මම ලියලා තියෙන ඉතින් ඔය දානවා. were teachers guided teachers ලව ගයිඩ් කළාද by you ඔයා. ඔයා teachers ලව ගයිඩ් කළාද? ඒකයි තේරුම. ඉතින් මේකට අපිට question word දාන්නත් පුළුවන්. how was she accused කොහොමද ඇයට චෝදනා කළේ by them in the office. ඒ වගේ අපිට අර පෙර පරිදිම කතා කරන්න පුළුවන්. ඒ වගේ මම අපේ විශේෂණ ශිෂ්‍යාවන්ට අවශ්‍ය වෙනවා ඒගොල්ලන්ට විභාගේ බොහෝ වෙලාවට දෙන්නේ කර්තෘකාරක වාක්‍යයක් දීලා ඒක පැසිව් කරන්න කියලානේ. මම ඒ හින්දා ඒ එක්සැම්පල් කීපෙකුත් ලිව්වා. ඔබලන්ටත් ඒක වැදගත්. I sold my bicycle to them. මම sold කියන්නේ sell කියන එකේ past participle එක. sell sold sold. I sold මම වික්කා මා දැන් මෙතන ඉදලා තියෙන්නේ past tense එක විදියට. I sold කියන්නේ මෙතන past tense එක විදියට ඉදලා තින්නේ. past participle එකත් ඇත්තටම sold තමයි. I sold my bicycle මම වික්කා මගේ bicycle to them. දැන් ඔයගොල්ලෝ මේකදී අල්ල ගන්න ඕන දේ ප්‍රධාන වශයෙන් verb එක දිහා බලන්න ඕන. verb එක තියෙන්නේ past tense එකෙන්. එහෙමනම් අපි පාවිච්චි කරන්න ඕන ක්ෂණිකව මොනවාද was හරි were හරි දාන්න ඕන simple past passive voice වලට. my bicycle was කියලා මේකේ past participle එක ගන්න ඕන. sell කියන එකේ past participle එකත් sold ම තමයි. past tense එකත් sold. එතකොට my bicycle was sold by me මම විසින් to them මේගොල්ලන්ට වික්කා. ඒ වගේම තව බලමු මේව එකක්. we inform අපි දැනුම් දුන්නා. inform කියන්නේ දැනුම් දෙනවට. දැනුම් දෙනවට දැන් මේ past tense එක මම මේක ලියලා තියෙන්නේ. we inform the parents අපි දැනුම් දුන්නා දෙමව්පියන්ට last week ය සතියේදී. එතකොට මේ ක්‍රියාපදයේ අනුව තමයි අපි තෝරගන්නේ was the were the is the am the are ඒ වගේම කතුරු බලලා ඒ අනුව තීරණය කරන්න ඕන. එතකොට අපි කාටද දැනුම් දුන්නේ? parents ලාට. එතකොට මේගොල්ල තමයි කර්මකාරක පදයේ මුලට ගන්නවා. the parents කියවම් බහුවචනයි. ඒ අනුව past tense එක නිසා මේ ක්‍රියාපදයේ අපි මෙතෙන්ට were තෝරගන්නවා. the parents were informed මේකේ past participle එකත් inform by us අප විසින් අපි කියලන් තියන්නේ අප විසින් last week. ඒ වගේම negative එකත් මේ විදිහට කියන්න පුළුවන්. මේ බලන්න they didn't plan. plan කියන්නේ පැල කරනවා හිතවනවා. ඒගොල්ලෝ පැල කළේ නැහැලු. did not කියලා නෙමෙයි තියෙන්නේ. එහෙම කළේ නැහැලු. පැල කරනවා කියන ක්‍රියාපදයේ කරේ නැහැ. the trees ඒගොල්ලෝ ගස් පැල කරේ නැහැ in the garden. එතකොට මොනවද පැල කළේ නැත්තේ? ගස්. එතකොට ගස් කියන එක මුලට ගත්තා. මෙතන තියෙන්නේ negative verb එකක්. එතන negative ගන්නකොට අපිට පාවිච්චි කරන්න වෙන්නේ දැන් මෙතන බහුවචන නිසා plural නිසා අපි ගන්න ඕන were. එතකොට මෙතන did not කියලා තියෙන නිසා did කියන අදහස not කියන එක ගන්න ඕන. were not. the trees were not burned. එතකොට මේ ක්‍රියාපදයේ past participle කරන්න ඕන. ඒකට ed දාන්න ඕන. මේක සාමාන්‍ය regular verb එකක්. ed දැම්මා. එතකොට trees weren't planted were not planted කවුද එහෙම ගස් වැව්වේ නැත්තේ by them කොහෙද වැව්වේ නැත්තේ in the garden. එතකොට මේකේ තේරුම ගස් වැව්වේ නැහැ කියන එකයි. හරිද? එඳා ඔබට තේරුම් ගන්න ඕන හරියටම මේ විදියට active voice passive voice කරනකොට ක්‍රියාපද වෙනස් වෙන විදිය. අපි විශේෂයෙන්ම මෙන්න මේ ක්‍රියාපදය දිහා බලලා කර්තෘගාවට තියෙන ක්‍රියාපදය දිහා බලලා තමයි ඒකේ කාලය මොකද්ද කියලා අපි තීරණය කරන්නේ. හොඳයි දැන් අපි ඊළඟට simple future ඉගෙන ගමු passive voice වල. අපි ඊළඟට බලමු passive voice වල simple future. දැන් අපි කළා present එක කළා past කළා. දැන් අපි කරනවා simple future passive voice වල. ඉතින් මේකෙදි වෙන්නේ ඇත්තටම be verb එකේ වෙනස් වීම විතරයි වෙන්නේ. past participle එහෙම හැම එකටම එනවනේ. දැන් be verb වල future tense එක කියන්නේ will be කියලායි පාවිච්චි කරන්නේ. will be ඔන්න මතක තියාගන්න. shall be ඉස්සෙල්ලා පාවිච්චි කළා දැන් පාවිච්චි කරන්න පුළුවන්. මම ඒකට ඔයාලට කියලා දෙන තව ලේසි පැටලවන්න ඕනේ නැහැ.
will be කියන එක විතරක් කියලා දෙනවා ඒ ඇති ප්‍රමාණවත් දැන් will be දාලා past participle දානවා එතකොට අපි බලමු දැන් කොහොමද passive voice වාක්‍ය හැදෙන්නේ කියලා you will be punished ඔයාට දඬුවම් කරාවි දැන් මේකේ තේරුම ඔයාට දඬුවම් කරාවි punish කරනවා කියන්නේ දඬුවම් කරනවා ඔයා දඬුවම් කරනවා නෙමෙයි ඔයාට දඬුවම් කරනවා ඔයාට දඬුවම් කරාවි by the court උසාවියෙන් for this මේකට ඒ වගේම ඉතින් හැම වෙලාවෙම by the කියලා කරන එක්කෙනා කියන්න ඕනේ එහෙම නැත්නම් passive voice කියන්න ඕනෙත් නැහැ නේ දැන් අපිට කියුවා යන්නේ මෙහෙම i will be informed මට දැනුම් දෙවි you will be transferred ඔයාව මාරු කරාවි කියලා අපිට මේ විදිහට කතුරු නැතුවත් කියන්න පුළුවන් මේ කතා කරන වෙලාවට කවුද කරන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ඒ වගේම තව කිව්වොත් she will be praised praise කියන්නේ ප්‍රශංසා කරනවට she will be praised කියන්නේ ඇයව ඇයට ප්‍රශංසා කරාවි by all සියලු දෙනාම at the meeting rest වීමේදී එතකොට දැන් බලන්න මේ ඇය නෙමේ ප්‍රශංසා කරන්නේ ඇයට ප්‍රශංසා කරනවා එතකොට මේ ක්‍රියාපදයේ බලපෑම වෙන්නේ මේ අපි ඉදිරියෙන් ලියන කර්තෘට it will be damaged ඒක damage වේවි එයට හානි වේවි by this sound මේ සද්දෙන් in the future අනාගතයේදී අනාගතේ තව කාලයක් යනකොට මේ සද්ද නිසා ඒකට හානි වේවි කියන එකයි තේරුම the window will be open ජනේලය ඇරේවි with the speed වේගෙත් එක්කම The window will be open with the speed. Then, බලන්න දැන් මේ වගේ අපිට යොදන්න පුළුවන් by the යොදන්න ඕනේ නැහැ හැම වෙලාවකම. The newspapers will be circulated. Circulate කරනවා කියන්නේ පුවත්පතක් වගේ එකක් ව්‍යාප්ත වෙනවට. මේ පත්තර will be circulated කියන්නේ ප්‍රචාරයේ වේවි in Sri Lanka. එතකොට අපිට දැන් මේක කරන්නේ කවුද කියලා නැහැ. හැම වෙලාවෙම මේක සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අර මම මුලින් සඳහන් කරනවා වගේ ක්වෙස්චන් හදන්න පුළුවන් ක්වෙස්චන් වලට පාවිච්චි කරන්න පුළුවන් මම තවත් පොඩ්ඩක් පැහැදිලි කරා අපේ විභාග වලට ඕන ළමයින්ට my father will buy a new car මගේ තාත්තා will buy a new car දැන් මේක පැසිව් නෑ මේක කර්තෘකාරක වාක්‍යයක් ඇක්ටිව් එකක් my father will buy a new car මගේ තාත්තා අලුත් කාර් එකක් මිලදී ගනී buy කියන්නේ මිලදී ගන්නවනේ මිලදී ගනීවි එතකොට මෙන්න මේ ක්‍රියාපදයේ අනුව තමයි අපි හිතන්න ඕන දැන් passive voice හදනකොට will be එන්න ඕන කියලා. දැන් මේක future tense එකක් නිසා දැන් මොකද්ද ගන්නෙ? A new car කියන එක වා කර්තෘ විදියට ලියනවා. එතකොට will කියන එක තියෙනවා නම් අපි ඒක will be කරනවා. buy කියන එකේ past participle verb එක ලියන්න ඕන. buy bought bought. buy කියන එකේ past tense එක bought, past participle එකත් bought. එතකොට A new car will be bought කවුරුන් විසින්ද ගන්නේ by my father දැන් අපිට මේකේ දැන් දීලා තියෙන ඉඳග මිසක් ඒකෙත් ඔය ගන්නේ කරන්නේ කවුද කියලා හැමෝටම සඳහන් කරන්න ඕනේ නැහැ farmers will grow paddy in sri lanka grow කියන්නේ වවනවා වවනවා paddy කියන්නේ වීවලට ගොවියෝ වවාවි වී in sri lanka දැන් මේ වාක්‍ය හැටියට එතකොට දැන් මොනවද වවන්නේ paddy පැඩි කියන එක අපි ගත්තු විදිහට ගත්තා will කියන නිසා will be යදුවා grow කියන එකේ past participle එක grow grew grown ඔයාලා පාඩම් කරගන්න ඕන විශේෂයෙන් මේ irregular verbs ගැන ගොඩක් අතරම ක්‍රියාපද වලට ed විතරයි තියෙන්නේ ටිකක් ක්‍රියාපද වලට අපිට පාඩම් කරගන්න ඕන irregular නිසා පැඩි will be grow කියන එකට grown දැම්මා කවුද කරන්නේ by farmers in sri lanka මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් මේක ඉතා වටිනා පාඩමක් බොහෝ වෙලාවට විභාග වලටත් එන අපිට සාමාන්‍යයෙන් වැදගත් වෙනවා ඔයාලා හොඳට ඉගෙන ගන්න good luck